විශාල බලාපොරොත්තුවකින් හිටියා අද ගුරුසා විදුවල්පතිවරුන්ගේ වැටුප් ගැටලුවට විසඳුමක් ලබා දෙයි කියන කාරණාව. අද මොකද වෙලා තියෙන්නේ? ඊයේ දවසේ කැබිනට් මණ්ඩලයේ තීරණය කරලා තියෙන්නේ මොකද්ද? කැබිනට් අනු කමිටුව විසින් පත් කරන ලද ඒ වාර්තාව අධ්‍යයනය කරන්න කාලය ඕනේ කියලා තව සතියකට කල් අරගෙන. ඉතින් මේක මොකක්ද මේකේ තේරුම? දැන් මේ ඇවිල්ලා අපි දකින්නේ පස්වෙනි කැබිනට් මණ්ඩලයට ගමන් කිරීමක් ඇටප් මේ දකින්නේ. අපි දන්නවා දැන් ගුරුසා විදුවල්පතිගේ වැටුප් විෂමතාවයේ සම්බන්ධයෙන් අරගලයේ ආරම්භ වුණාම පෞගිය 26 වෙනිදා කැබිනට් මණ්ඩලයේ තමයි මේක පටන් ගත්තේ සාකච්ඡා කරන්න. ඒ 26 වෙනිදා කැබිනට් මණ්ඩලයේදී කතා කරලා තීරණයක් අරන් කිව්වා අපිට දෙවෙනිදා කැබිනට් මණ්ඩලයේ විසඳුමක් දෙනවා කියලා. දෙවෙනිදා කැබිනට් මණ්ඩලයේ විසඳුමක් දෙනවා කියලා කතා කරලා කිව්වේ මොකද්ද? කැබිනට් අනු කමිටුවක් පත් කරයි කියලා ඩලස් සලාපෙරුම, ඒ වගේම විමල් වීරවංශ, ඒ වගේම ප්‍රසන්න රණතුංග, වගේම මහින්ද අමරවීර වගේ ඇමතිවරුන්ගේ අනු කමිටුවක් පත් කරලා කැබිනට් අනු කමිටුවක් කරා ගුරුසා විදුහල්පතිතුමාගේ බැටුප් ගැටළු විසඳනවායි කියලා කාරණා. ඒ අනුව කැබිනට් අනු කමිටුව මේ මාසේ 9 වෙනිදා තමන්ගේ වාර්තාව ලබා දෙනවායි කියලා තමයි අපිට කිව්වේ. දැන් ඒ අනුව 9 වෙනිදා කැබිනට් මණ්ඩලයට මේකට අවස්ථාවක් නැහැ කියලා 16 වෙනිදාට කල් ගත්තා. දැන් 16 වෙනිදාට කල් අරගෙන වෘත්තීය සමිතියක සාකච්ඡා ආරම්භ කළා. දැන් මේ පත් කරපු ඩලස් සලාපෙරුම ඇමතිවරයා ඇතුළු පත් කරපු මේ කැබිනට් අනු කමිටුව සියලු වෘත්තීය සමිති සමග කතා කළා. අපි ගුරුසා විදුහල්පති වෘත්ති සමිති සන්ධානයේ හැටියට වෘත්ති සමිති 30ක් නියෝජනය කරමින් අපි මේ කැබිනට් අනු කමිටුවට අපිත් කරුණු වාර්තා කළා. ඒ අනුව කැබිනට් අනු කමිටුව කිව්වේ අපි ගුරුසා විදුහල්පතිගේ වැටුප් ගැටළු විසඳීම සඳහා වාර්තාවක් සකස් කරලා කැබිනට් මණ්ඩලයට දානවායි කියලා. ඒ අනුව ගිය සිකුරාදා මුදල් අමාත්‍යවරයාත් සමගත් මේ කැබිනට් අනු කමිටුව සාකච්ඡා කරලා තමන්ගේ වාර්තාව ලබා දුන්නා. දැන් එතකොට දැන් 26 සිට ගත්තොත් 26 2 9 16 23 දැන් කැබිනට් මණ්ඩල එකක් පහක් අරහා මේ සාකච්ඡා ඇවිල්ලා තියෙනවා. නමුත් ලස්සන විසඳුමක් නැහැ. දැන් ගුරුසා විදුහල්පතිවරු 247000 මේ වෙනකොටත් අරගලයක ඉන්නේ. 16000ක් විදුහල්පතිවරු මේ වෙනකොටත් අරගලයක ඉන්නේ. අපි ඔන්ලයින් වලින් ඉවත් වෙලා ඉන්නවා. ඒ වගේම අමාත්‍යාංශය කැඳවන මාර්ගගත ක්‍රමේ රැස්වීම සියල්ලෙන් අපි ඉවත් වෙලා ඉන්නවා. ඒ වගේම සාමාන්‍ය පෙළ ප්‍රායෝගික පරීක්ෂණ ක්‍රියාවලියෙන් අපි ඉවත් වෙලා ඉන්නවා. ඒ වගේම උසස් පෙළ ශිෂ්‍යත්ව විභාග ආයතන කිරීමෙන් ඉවත් වෙලා ඉන්නවා. ඒ වගේම උසස් පෙළ ශිෂ්‍යත්ව කාර්ය මණ්ඩල ආයතන කිරීමෙන් ඉවත් වෙලා ඉන්නවා. උසස් පෙළ ඇගයීම් වලට ආයතන කිරීමෙන් ඉවත් වෙලා ඉන්නවා. ඉතින් මේ වගේ ක්‍රියාමාර්ග ගණනාවක තමයි මේ රටේ ගුරුසා විදුහල්පතිවරු ඉන්නේ. දැන් මේ ඉන්න ගමන් තමයි අපි මේ වෘත්තීය ක්‍රියාමාර්ගයේ ඉන්න ගමන් තමයි කැබිනට් මණ්ඩලයේ මේක සාකච්ඡා කරන බව මේක කතා කරමින් ආවේ. එතකොට දැන් කැබිනට් මණ්ඩල පහකදී මේ වගේ මේ ප්‍රශ්නේ කල් යනවා නම් මේක බරපතල තත්ත්වයක් ඇට තමයි අපි දකින්නේ. අපි දන්නවා මේ වෙන විට දෙමව්පියෝ මත මුදා හරිනවා දැන් මේ ළමයින්ට ලොකු අසාධාරණයක් වෙනවයි කියලා. දැන් ළමයින්ට අසාධාරණයක් වෙනවයි කියලා අධ්‍යාපන අමාත්‍යාංශය යෝජනා කරපු සුබෝධනී කමිටු වාර්තාව ක්‍රියාත්මක කරන්න කියලා වෘත්තීය සමිතියට අපි ඉල්ලීමක් කරාම ඒ ඉල්ලීම සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න කැබිනට් මණ්ඩල රැස්වීම පහක් යනවා නම් කවුද ඉතින් මේකේ වගේ කියන්නේ? ළමයින්ට මේවායේ පාඩුවක් වෙනවා නම් ඒ පාඩුවේ වගකීම සම්පූර්ණයෙන්ම ආණ්ඩුව සහ කැබිනට් මණ්ඩලේ බාරගත යුතුයි කියලා අපි කියන්නේ. ඇයි කිසිම හේතුවක් නැතුව ප්‍රමාද වීම? අපි දන්නවා දැන් මේ වෙනකොට අධ්‍යාපන ඇමතිවරයාත් මාරු වෙලා තියෙනවා. දැන් විශේෂයෙන් අපි දන්නවා GLPRS ඇමතිවරයා වෙනුවට දිනේෂ් කුලන්න අධ්‍යාපන ඇමතිවරයා පත් වෙලා ඉන්නවා. දැන් මේ ඇමතිවරයා පත් වුණාට පස්සේ තව වෙනකම් වෘත්ති සමිතියක කතා කරලත් නැහැ. අපි දන්න විදිහට දැන් දිනේෂ් කුලන ඇමතිවරයා මේ ගුරුසා විදුහල්පතිගේ වැටුප් විෂමතාව සම්බන්ධයෙන් කැබිනට් අනු කමිටුවේ වාර්තාව මොකද්ද වුණේ කියලාවත් දන්නේ නැහැ. එතකොට දැන් මේ රටේ අධ්‍යාපනයේ ලබන 43 ලක්ෂයක් ළමයින්ගේ ජීවිතවලට බලපාන මෙවැනි ප්‍රශ්නයක් සම්බන්ධයෙන් මේ ආකාරයෙන් සරලව ආණ්ඩුව කටයුතු කරනවා නම් ඒක බරපතල තත්ත්වයක් ඇටද අපි දකින්නේ. නමුත් අපි කිසි ලෙසකින් අපේ අරගලය අඩු කරන්නේවත් නතර කරන්නේවත් නැහැ කියන කාරණාව අපි අවධාරණය කරනවා. Breaking Dr. K.